අම්මා සහ ගැහණිය යන දිත්ත චරිතයන් ගැඹුරටම අතපත ගෑවුණු සංවේදී මෙන්ම විශිෂ්ටම නිර්මාණයක් තමයි අභිෂේකා විමල වීරගේ නේත්‍රා ගීතය. වත් නම් මේක ඉවසංගින්න බෑ අම්මේ. අම්මට මේක ජීවිතයක් වුණාට නේත්‍රා රැලි හංග ගන්නට ගැල්ලු සායම් දියරයත්නම් හැම ගැහණියකගේම කඳුලක් පිටුපස කිසිවෙකුටත් කියාගත නොහැකි කතාවක් තියෙනවා. පැලුණු දෙතොල ළඟ hina කඳුලක් හොයා ගන්නට බැරි නොවේ නම් නාලගිරිමත් වෙලා ඇවිදින් ඇඳ සලකුණු පිටේ යත්නම් ගැහණියකගේ සුසුමක් පිටුපස මහා මේරු පර්වතයක් තරම් කඳුළු කොට ගැහිලා තියෙනවා. නාලාගිරි යන වචනයෙන් අර්ථ ගැන්වෙන ගැහණිය මුහුණ දෙන ගෘහස්ථ හිංසනය අපේ රට තුල පමණක් නොවේ මුළු මහත් ලෝකයේම සිටින ගැහණුන්ට පොදුයි. ගැහණිය කියන්නේ මහ පොළව වගේ හැමදේම නොසැලී දරාගන්නී ඇයයි. අම්මා කියන්නේ ජීවිතයේ සතුට රූපය සැනසීම කියන හැමදේම දරුව වෙනුවෙන් කැප කරන ශක්තිමත්ම චරිතය. එය අවිවාදිතයි. ගල් වලේ වැඩ කරපු දවසක කැඩුණු සුලැඟිලි කොටය ඇත්නම් ඇදුම එනවට හදිස්සියකදී ගන්න පෙති ටික හම්බුණා නම් උස් පුටුවල වැජමුණත් පේමන් ගානේ බඩු විකුණුවත් වීදි ගානේ සැරිසරන අභිසාරිකාවක් වුවත් වින කුමන හෝ තාරා තිරමක රැකියාවක යෙදුනත් ඇය මවක් නම් ඇයි සියල්ලම දරුවන් වෙනුවෙන් පමණයි. ආදරය සෙනෙහස යනු වචනයක් නොව එය ක්‍රියාවක්. අම්මා කරන සියලුම ක්‍රියාවන් තුළ ගැබ් වෙන්නේ ඒ ආදරය සෙනෙහස. තුනට හතරට නැව්ව මගෙරුව පසොම්බියේ තනි රකිනවානම් ස්ථිරයි ඔය නිදා ඉන්නේ මගේ අම්මා තමයි එහෙනම්. මේ ලෝකේ ජීවත් වෙන හැම අම්මා කෙනෙක්ගෙම මුදල් පසොම්බියේ ඔබත් ඇති කොනක ඒ තමයි ආදරේ. ඒ තමයි සෙනෙහස. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ අම්මගේ ආදරේ තරම් සමාන කරන්න පුළුවන්. ඉතින් ඇයි පමා වෙන්නේ? අදම් පටන් ගන්න ඔබේ අම්මට ආදරය සෙනෙහස දක්වන්න. ආදරෙන් වචනයක් කතා කරන්න. ඇය සමග කාලය ගත කරන්න. මේ ගීතය මුළු මහත් සමාජයටම හිතන්න දෙයක් ඉතුරු කරපු ගීතයක්. ඉතින් අභිෂේකා ඔබට බෙහෙවින්ම ස්තුතියි. මෙවැනි උසස් නිර්මාණයක් අපිට වගේම මතු අනාගතයට ඉතුරු කිරීම සම්බන්ධව.